ඔයා ඔයාගේ ජීවිත කාලය තුළද වැඩිපුරම දැකලා තියෙන සතා කවුද කියලා මම ඇහුවොත් ඔයා කියන ලයිස්තුවට අනිවාර්යෙන්ම බල්ලා, පූසා සහ මීය වගේ සත්තු ඇතුළත් වෙලා ඉඳීවි. ඊට අමතරව අලිකොටි වලස් වගේ සත්තුත් කැලේකට ගියොත් අපිට බලා ගන්න පුළුවන්. නමුත් මේ පෘථිවි සතුන් බිහි වෙනවා ඔබට ඕන ඔබගේ ජීවිත කාලය ඇතුළත එකපාරකට වඩා දැක ගන්න ලැබෙන්නේ නැති. සමහර විට ඔබ මේ ලෝකෙ ඉපදිලා අවුරුදු 90ක් විතර ජීවත් වෙලා මැරිලා ගියත් ඔබට මොවුන්ව දැක ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ සමහර සත්තු අවුරුදු 1000 ගානකට එක සතෙක් බිහි වෙන තරමටම දුර්ලභයි. හැබැයි ඒවා දුක් වෙන්න ඕනේ නැහැ. මොකද අද මම ඔයාට මේ ලෝකෙ ඉන්න දුර්ලභ සත්තු ඔක්කොම ටික වගේ පෙන්නනවා. YouTube එකේ තියෙන gossip video වලට වඩා මිනිස්සු බලන්න ඕන මේ වගේ වැදගත් දේවල් කියලා ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක like කරන්න. මුලින්ම ඔයා බලන්න යන්නේ වෙටපන්කා කියලා තනකොළ පෙත්ත විශේෂයක් ගැන. මීට කලින් කවදාවත් ඔබ ගිහිලා නැති දූපතකට ගිහින් සාමාන්‍යයෙන් චිත්‍රපටයකදී විතරක් දකින්න පුළුවන් සතෙක් ඇත්තටම දැක්කොත් ඒක කොහොම තියේද කියලා ඔයාම හිතන්නකෝ. 2011 වර්ෂයේ මාක් මොකට් කියලා වනජීවි නිලධාරියෙක් මේ විදිහට සෙන්ටිමීටර් 18ක් විතර දිග තනකොළ පෙත්තෙක් නව සීලන්තයේ ආසන්න දූපතකින් හොයාගත්තා. ග්‍රෑම් 71ක් බර මේ තනකොළ පෙත්තගේ බර සාමාන්‍ය ගිරවෙක්ගේ බරට සමානයි. ඒ වගේම සාමාන්‍ය මීයෙක්ට වඩා 3 ගුණයක් මේ සතා විශාලයි. ඔයා මීට කලින් ඕනතරම් තනකොළ පෙත්තු දැකලා තිබුණාට සෙන්ටිමීටර් 18ක් විතර දිග යෝධ තනකොළ පෙත්තෙක් මීට කලින් දැකලා තිබුණාද? ඉතින් සාමාන්‍ය තනකොළ පෙත්තු අතරින් මේ තරම් විශාල තනකොළ පෙත්තෙක් ආයි උපදින්න නම් අවුරුදු 1000කටත් වඩා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා මේ සතත් අද ඔබ දකින දුර්ලභම සත්ත්ව අතරින් කෙනෙක්. ඊළඟට අපි කතා කරන්නේ අවුරුදු 60ක් වයස චීන කාන්තාවකට හම්බ වෙලා තිබුණු කකුල් තියෙන සර්පයෙක් ගැන. 2009 අවුරුද්ද එක්තරා දවසක ඇගේ නිදන කාමරයේ බිත්තියක අමුතුම විදිහේ සතෙක් ඇවිදගෙන යනව දැකපු මේ කාන්තාව ගොඩක් පුදුම වෙලා තිබුණා. හැබැයි පුදුම වුණාටත් වඩා මේ සතාව දැකපු ගමන් බය වුණ මේ කාන්තාව පොල්ලකින් මේ සතාගේ ඔළුවටම ගහලා මරලා දැම්මා. ඔන්න ඉතින් ඊට පස්සේ තමයි මේ කාන්තාව මේ ඉන්නේ කකුල් තියෙන සර්පයෙක් කියලා හඳුනගෙන තිබුණේ. මේ සතාගේ වටිනාකම තේරුණ මේ කාන්තාව ඇල්කොහොල් බෝතලයක මේ සතාව දාලා පරිස්සම් කරගෙන තිබුණා. විද්‍යාඥයෝ කියන විදිහට කකුල් තියෙන සර්පයෝ අවසානයේටම පෘථිවියෙන් වාර්තා වෙලා තියෙන්නේ පොසිල වලින් හොයාගත්ත විදිහට අවුරුදු මිලියන 190කටත් කලින්ලු. ඒ වගේම සර්පයෝ පරම්පරා 20කටවත් කකුල් තියෙන සර්පෙක් බිහි වෙන්නේ නැහැ කියලා විද්‍යාඥයෝ කියනවා. මේ නිසා කවදාවත් අපිට මේ වගේ කකුල් තියෙන සර්පෙක් අවුරුදු 1000කින් තියා 10000කින්වත් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මෙච්චර වටින දේවල් ඔයාලට අරගෙන එන අපේ මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. කිඹුලෙකුයි වහුපැටියෙකුයි මිශ්‍ර වෙලා අලුත් සතෙක් හැදුනොත් කොහොමද තියෙයිද? 2015 අවුරුද්දේ තායිලන්තයේ දුෂ්කර ගම්මානයක හිටපු එළදෙනෙකුට හම්බුන මේ සතාගේ හැම හරියටම කිඹුලෙක්ගේ වගේ. ඒ වගේම මේ සතා ලෝකයට බිහි වෙලා ටික වෙලාවකින් අවසන් ගමන් ගියා. මේ ගමේ ගොඩක් මිනිස්සු විශ්වාස කරන විදිහට මේ සතා ඉපදිලා තියෙන්නේ එළදෙනෙකුයි කිඹුලෙකුයි එකතු වෙලාලු. නමුත් විද්‍යාඥයෝ කියන්නේ මේ සතාට මෙහෙම වෙන්න හේතුව උගේ ඇඟ ඇතුලේ සිදුවුණ ගොඩක් දුර්ලභ ජානමය රෝගයක් නිසාලු. කොහොම වුණත් මේ සත්තු විශේෂයත් අපිට ලේසියෙන් බලන්න බැරි ගොඩක් දුර්ලභ සත්තු වර්ගයක් වෙනවා. මේ වීඩියෝ එක බලන ඔයා අභිරහස් ගවේෂණ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක ඔබන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඉක්මනින්ම ඔයාට බලන්න පුළුවන්. ගොඩක් ගෙවල් වල ඉන්න හුරතල්ම සතෙක් තමයි මේ පූසා කියලා කියන්නේ. ඒත් මේ පූස්තඩියේ කණාමැදිරියෙක් වගේ අඳුරෙදි එළිය විහිදුවන්න ගත්තොත් දැන් අපි කතා කරන්න යන්නේ අඳුරෙදි එළිය විහිදුවන්න පුළුවන් පූසෝ වර්ගයක් ගැන. හැබැයි මේ අය ස්වභාවිකවම ඉපදුන සත්තු වර්ගයක් නම් නෙමෙයි. 2011 අවුරුද්දේදී මේ පූසන්ට HIV වගේ රෝගයකට ප්‍රතිකාර හොයන්න පරීක්ෂණ කරන්න පටන් ගත්තා. මේ පරීක්ෂණයේදී පූසන්ගෙන් ලබාගත් කලල තුනකට ජෙලිෆිෂ් කලලයක් එකතු කරලා තමයි මේ අලුත් පූසෝ වර්ගය නිර්මාණය කරේ. ඉතින් මේ මිශ්‍ර කරපු ජානේ නිසා මේ සත්තුන්ගේ ඇඟෙන්ම දීප්තියක් ඇවිත් දිලිසෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි මේ සත්තු අර අනිත් සත්තුන්ට වැළඳෙන රෝගයකටත් ප්‍රතිරෝධී සත්තු විශේෂයක් වුණා. ඉතින් මේ පූසෝ වර්ගය ඔයා මේ වීඩියෝ එකෙන් දැක්කේ නැත්නම් අවදාවත් දකින්න ලැබෙන්නේ නැති සත්තු වර්ගයක් වෙනවා. ඒ නිසා මේ සත්තු වර්ගයත් අවුරුදු 1000කින්වත් හම්බෙන්නේ නැති තරම් ගොඩක් දුර්ලභයි. ඊළඟට අපි කතා කරන්නේ රත්තරන් මුහුදු අශ්වයෙක් ගැන. මේ මුහුදු අශ්වයන් කියලා කියන්නේ ගොඩක් අය ඇති කරන්න කැමති වගේම Tamange මින්මැදුර තියාගන්න කැමති වෙනස්ම විදිහක සත්තු විශේෂයක්. ඒ වගේම ලෝකෙ පුරාම මිනිස්සු මේ මුහුදු අශ්වයන්ගේ හැඩයට හඳපු පෙන්ඩන් පවා පළඳිනවා. ඒ වගේම මේ මුහුදු අශ්වයන් කියන්නේ වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න පිරිසක් නිසා මොවුන්ගේ වඳවී යන ප්‍රභේද සංරක්ෂණය කරන්න ජෙලිෆිෂ් සතුන්ගේ ඇතැම් ජාන සහ රත්තරන් කුඩු ප්‍රමාණයක් මිශ්‍ර කරලා මේ මුහුදු අශ්වයන්ගේ බිත්තරවල තැන්පත් කළා. ඉතින් මේ විදිහට කරපු පරීක්ෂණ 20කින් රත්තරන් වගේ දිලිසෙන රත්තරන් මුහුදු අශ්වයෝ 100
ඉන්ද්‍රිය 8ක් හදන්න විද්‍යාඥයන්ට පුළුවන් වුණා. ඉතින් විද්‍යාඥයෝ කියන විදිහට මේ රත්තරන් අශ්ව නිර්මාණය කරන්න රත්තරන් මිලදී ගන්නවටත් වඩා විශාල මුදලක් වියදම් වෙලා තියෙනවා. එච්චර වියදමක් දැම්ලා නිර්මාණය කරපු මේ රත්තරන් මුහුදු අශ්වයෝ ඔබට කවදාවත් දකින්න බැරි වෙන ඉතාමත් දුර්ලභ සත්තු කොට්ටාසයක් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ කකුල් අටක් තියෙන එළුවෙක් ගැන. මේ සතාට කකුල් අටක් තියෙන විතරක් නෙමෙයි ස්ත්‍රී වගේම පුරුෂ ප්‍රජනක පද්ධතියකුත් මේ තනි සතාගේ තියෙනවා. මුලින්ම මේ සතාව දෙකපු අයිතිකාරයා මේක විශ්වාස කරේ නැති වුණත් Tamange අසල්වැසිය පරීක්ෂා කරලා කියපු නිසා ඔහු මේක පිළි අරගෙන තිබුණා. විද්‍යාඥයෝ කියන විදිහට සාමාන්‍යයෙන් මේ සත්තු බිහි වෙන්නේ ගොඩාක් කලාතුරකින් විතරයි. මෙතනදි සත්තු දෙන්නෙක් බිහි වෙලා එකට බද්ධ වෙලා තමයි කකුල් අටකුයි ලිංගික පද්ධති දෙකකුයි තියෙන මේ අමුතුම එළුව බිහි වෙලා තියෙන්නේ. කොහොම හරි තින් මේ සතාට මේක ගොඩක් වේදනාකාරී දෙයක්. ඒ වගේම මිනිස්සුන්ට අවුරුදු ගාණකට සැරයක් විතරක් දකින්න ලැබෙන පුදුම සහගත සත්ව ඉපදීමක්. ඊළඟට අපි කතා කරන්නේ කැලේදී හම්බුණ ඔලු දෙකේ සර්පෙක් ගැන. ඔලු දෙකේ මොන සතෙක් දැක්කත් මේ ඔලු දෙකේ සර්පෙක් දකින්නවා කියලා කියන්නේ ගොඩක් දුර්ලභම දෙයක්. මේ රැටල් ස්නේක් වර්ගයේ සර්පයව හමු වෙලා තියෙන්නේ ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේදී. විද්‍යාඥයෝ කියන විදිහට මේ ඔලු දෙකම සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට වැඩ කරනවා. ඒ වගේම මේ සතාට තමන්ගේ ඔලු දෙකෙන්ම දෂ්ට කරන්නත් පුළුවන්. එතකොට එකම ප්‍රමාණවලින් විෂත් මේ සතාගේ ඔලු දෙකෙන්ම නිපද වෙනවලු. ඒ වගේම මේ රැටල් ස්නේක් වර්ගයේ සත්තු පැටව බිහි කරන්නේ අවුරුදු 3කට විතර සැරයක් විතරයි. ඒ අතරින් මේ වගේ සත්තු බිහි වෙන්නේ සංසේචනය වෙච්ච බිත්තරයක් ඒක ඇතුලේදිම දෙකට බෙදෙන්නත් ඕනිලු. ඒ විදිහට බැලුවම මේ ඉන්නේ ඇඟෙන් එකට සම්බන්ධ වුණත් නියුන් සර්පයෝ දෙන්නෙක් කියලා කියන්න පුළුවන්. එහෙම බිහි කරන සත්තු අතරිනුත් මෙහෙම වෙන වෙනම වැඩ කරන ඔලු දෙකක් තියෙන සර්පෙක් හොයාගන්න එකත් අවුරුදු 1000කට සැරයක්වත් වෙන්නේ නැති දෙයක්. ඊළඟට අපි කතා කරන සතා තමයි දෙගුණයක් වැඩියෙන් මාංශ පේශීන් පිහිටලා තියෙන විපෙට් වර්ගයට ඇත් සුනකෙක් ගැන. ටිබෙටන් මස්ටිෆ් වගේම පිට්බුල් වර්ගයේ සමහර සුනකයන් ගැන්ගේ නම් ජිම්ගියා වගේ මාංශපේශීන් ගොඩක් පිහිටලා තියෙනවනේ. හැබැයි සාමාන්‍යයෙන් මේ විපෙට් වර්ගයේ සුනකයන්ව එහෙම මාංශපේශීන් තියෙන ශක්තිමත් සුනකයෝ වර්ගයක් කියලා වර්ග කරන්නේ නැහැ. මේ සත්තුන් හඳුන්වන්නේ ගොඩක් වේගෙන් දුවන්න පුළුවන් සත්තු වර්ගයක් කියලා විතරයි. ඒ කොහොම වුණත් එදා සත අවුරුද්දේදී වෙන්ඩි කියලා නම තියෙන මේ වර්ගයේ සුනකෙක් උපතින්ම ගොඩක් මාංශපේශීන් තියෙන සතෙක් විදිහට ඉපදුණා. ඒ වගේම මේ සතාගේ පිරුණු මාංශපේශීන් නිසා බරත් කිලෝග්‍රෑම් 30ක් වගේ වුණා. මේ සතාගේ ඇඟේ කොච්චර මාංශපේශීන් පිහිටලා තිබුණත් මේ සතාට සාමාන්‍ය විපෙට් වර්ගයේ සුනකෙක් වගේ වේගෙන් දුවන්නවත් එක තැන හැරෙන්නවත් හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි මේ සතාගේ ඇඟේ මේ වැඩිපුර තියෙන මාංශපේශීන් වලින් එකට බාධා කරන එක. විද්‍යාඥයෝ කියන විදිහට ජානයක් විකෘති වෙලා තමයි මේ සතාට සාමාන්‍යයෙන් මේ විදිහේ අනෙක් සතුන්ට ලැබෙන්නේ නැති මාංශපේශීන් පිරුණු ශරීරයක් හම්බ වෙලා තියෙන්නේ. කොහොම වුණත් අවුරුදු 13ක් වෙද්දී මේ සතා අවාසනාවන්ත විදිහට මැරිලා ගියා. මේ සතත් මිය ගියපු නිසා මේ වර්ගයේ සතෙක් මේ විදිහට මාංශපේශීන් එක්ක ඉපදුන අවස්ථාවක් අපිට ආයේ අවුරුදු ගාණකට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට හේතුවත් මේ පිහිටීම ගොඩක් දුර්ලභ හේතුවක් නිසායි. ඊළඟට අපි කතා කරන්නේ මනුස්ස මූණක් තියෙන එළුවෙක් ගැන. 2015 අවුරුද්දේ රුසියාවේ තියෙන ගමකට නිරෝගී එළු දෙනකට ඉපදුන මේ සතාට තරහා ගියපු මනුස්සයෙක්ට වගේ මූණක් පිහිටලා තියෙනවා. සාමාන්‍ය එළුවෙක්ට වගේම කන් දෙකක් පිහිටලා තිබුණාට මේ සතාගේ නහය නම් කාටුන් එකක මනුස්සයෙක් වගේ. ඒ කොහොම වුණත් පශු වෛද්‍යවරුන් නම් කියන්නේ මේ සතාගේ මූණේ හරි ලක්ෂණයක් පිහිටලා නැත්තේ ඒ එළු අම්මගේ ඇඟේ විටමින් අඩු වෙලා තිබුණ නිසාලු. රුසියාවේ සමහර මිනිස්සු නම් මේ සතා යක්ෂයෙක් කියලා සලකනවා වගේම තවත් පුංචි පුංචි ආගම් වලින් මේ සතාට දේවත්වයෙන් සලකනවා. මේ හැමදේටම හේතුව මේ වගේ සත්තුත් ගොඩක් දුර්ලභ අවුරුදු 1000 ගානකට සැරයක් උපදින සත්තු වර්ගයක් වෙන නිසායි. අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නුවේ මේ ලෝකේ අවුරුදු 1000 ගානකට සැරයක් විතරක් උපදින ගොඩක් දුර්ලභ සත්තු කීපයක් ගැන. මේ වගේ සත්තුන් අපේ ජීවිත කාලේ පුරාවට අපිට ගොඩක් වෙලාවට ආපහු දකින්න ලැබෙන්නේ නැති නිසා මේ සත්තු මේ විදිහට හරි දැකපු ඔබ ගොඩක් වාසනාවන්තයි. අද අපි කතා කරපු දුර්ලභ සත්තු අතරින් ඔබට වැඩියෙන්ම දුර්ලභයි කියලා හිතුනේ මොන සතා ගැනද කියලා පහලින් කමෙන්ට් කරලා අපිට කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔන්න හෙටත් මේ වගේම දැනුම ගැන අලුත්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.